ගරුකටයුතු නායක හඳුන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකාරාමේ මාස ගණනාවක සිට පවත්වාගෙන එන දහම් වැඩමුළුවේ බදාදා දින වෙන් වෙලා තියෙන්නේ භාවනා සම්බන්ධව ධර්ම අනුශාසනාවක් පැවැත්වීම හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව තියෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම. අපි මේ වැඩසටහන් මාලාවේදී සතර සතිපට්ඨානය පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්ම කරුණු සාකච්ඡා කරගෙන ආවා, පැහැදිලි කරගෙන ආවා. එයිනුත් චිත්තානුපස්සනාවේ විමුක්ති සිතට සහයෝගයේ දක්වන පාක්ෂික ධර්ම වල බෝධිපාක්ෂික ධර්ම වල පංච ඉන්ද්‍රිය කියන ධර්ම ටික තමයි ගිය සතියේ සාකච්ඡා කරේ. දැන් තවදුරටත් බෝධිපාක්ෂික ධර්ම වල තියෙනවා පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඉදිරියට තව ගොනු තුනක්. දැන් මේ පංච ඉන්ද්‍රිය කියන එක තමයි මේ බෝධිපාක්ෂික ධර්ම වල වැදගත්ම ධර්මතා පහ. මම පෙන්නුවා මේ ඉන්ද්‍රියක් කියන්නේ මොකද්ද? බෝධිපාක්ෂික ධර්ම වල තියෙන සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ විශේෂ වූ ඉන්ද්‍රිය වල ස්වභාවය මොකද්ද කියලා. මේ ඉන්ද්‍රිය ඇත්තටම උපත්ති ඉන්ද්‍රිය වගේ එකක් නෙමෙයි. දැන් චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියන්නේ උපත්ති ඉන්ද්‍රිය හය. මනසෙකට මේ ඉන්ද්‍රිය හය ස්වභාවිකව සාංසාරිකව ලැබෙනවා. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියන ඉන්ද්‍රියන් සාංසාරිකව ලැබුණට අපිට සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් සාංසාරිකව ලැබෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය ලබා ගන්න ඒකායන ක්‍රමය තමයි සතිපට්ඨානය වැඩි. වෙන භාවනා සමත භාවනා වැඩි වටවත් ඉන්ද්‍රිය මේ කියන ඉන්ද්‍රිය ලැබෙන්නේ. මේ ඉන්ද්‍රිය හට ගන්න එතකොට කමඨහන පවතින සිත තුලයි. දැන් කමඨහනක් පවතින කමඨහන කියන්නේ කායනුපස්සනාවට අයිති කමඨහනක් වෙන්න ඕනේ මේක. කායික අරමුණක් වෙන්න ඕනේ. ඒ කායික අරමුණ හරහා බිහි වෙන සිත තුළ තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය පහ ඇති වෙන්නේ. මම මුලින්ම මතක් කරලා දුන්න මේ ඉන්ද්‍රිය පහ එක සැරේ ඇති වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. එක ඉන්ද්‍රියක් තියෙන වෙලාවේ අනෙක් ඉන්ද්‍රිය හතරම චෛතසික මට්ටමේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සති ඉන්ද්‍රිය වෙලා ශ්‍රද්ධාව, ඒ වගේම වීරිය, සමාධිය, ප්‍රඥාව චෛතසික මට්ටමේ තියෙන්න පුළුවන්. කමඨහන තුලයි. එහෙම නැතුව දැන් කායනුපස්සනාවට අයිති අරමුණක් නැති තැනක මේ ඉන්ද්‍රියක් එකපාරට ඇති වෙනවා කියලා ධර්මයේ එහෙනම් කමටහ භාවනා කරන මොහොතක තියෙන දෙයක් ගැනයි මේ කතා කරන්නේ. භාවනා කරන මොහොතක භාවනා කරලා කවුරු හරි මේ ඉන්ද්‍රිය පහම ලබා ගත්තා කියන්නේ භාවනා කාලය තුළදී භාවනාව නවත්තපුවා මේ ඉන්ද්‍රිය පහ නැති වෙනවා. එතකොට භාවනාවක් තියෙන කාලයේදී විතරයි මේ ඉන්ද්‍රිය පහ සාමාන්‍ය කෙනෙකුට තියෙන පුළුවන්. රහතන් වහන්සේ විතරයි මෙතනින් මේ தත්ත්වයෙන් වෙනස් වෙන්නේ. රහතන් වහන්සේට කවදාවත් ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් හෝ මනසින් දැන් රහතන් වහන්සේටත් අනික් මිනිස්සුයෙකුට වගේම ඇහෙන් අරමුණු වෙන්න පුළුවන්, කනෙන් අරමුණු වෙනවා, නාසයෙන්, දිවෙන්, කයෙන් ඕන තැනකින්. මේ න අරමුණක හැබැයි ශ්‍රද්ධාව චෛතසිකය ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඇති වෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය විතරයි. එහෙමනම් මේ මුලදිත් මතක් කරාම
රහතන් වහන්සේගේ විශේෂ ගුණය මොකද්ද? අනිකුත් දැන් පුජ්‍යලයෝ ගත්තම සාමාන්‍ය මිනිසු ගත්තම සාමාන්‍ය සත්වයෝ ගත්තම සාමාන්‍ය බෞද්ධයෝ ගත්තත් බෞද්ධ නොවන අය ගත්තත් ඒ හැම කෙනාගේම සියලුම අරමුණු වල දැන් කුසල් අරමුණක් වෙන්න බෑ ශ්‍රද්ධාව ඇති වෙන්න නම් බෞද්ධයා විතරක් නෙමෙයි කුසල් කරන්නේ එතන කුසල අරමුණක කුසල් සහගත සිතක චිත්ත අනුපස්සනාවෙන් කියනවා නම් අර වීත රාගසිත වීත දෝෂසිත වීත මෝහසිත මෙන්න මේ සිත් තුන ඇති වෙනකොට කාමාවචර සිත් තුනක් ඒක ඒ සිත් තුන සිත් වල තියෙන්න පුළුවන් තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා ඒ සිත් වල ශ්‍රද්ධාව සතිය ප්‍රඥාව තියෙනවද නැද්ද කියන එක කියන්න බෑ ප්‍රඥාව තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මොකද ප්‍රඥා කියන චෛතසිකය සෑම සිතකටම පොදු චෛතසිකයක් නෙමෙයි කුසල් සිත් උනාට පොදු ස්වરૂපයක් ප්‍රඥාවේ නැහැ හැබැයි සියලුම කුසල් පාක්ෂික සිත් වල කුසල් පාක්ෂික අරමුණු වල ශ්‍රද්ධාව හා සතිය කියන චෛතසික දෙක තියෙනවා දැන් එහෙමනම් සාමාන්‍ය මිනිස්යන්ටත් දැන් ඔය පින්කම් ආදී දේවල් ආමිෂ පින්කම් කරන්න ගියත් ඕනම සිල් රකින්න ගියත් ඒ සෑම තැනකදීම සමත භාවනාව දියුණු තත්ත්වයේ නැති විට සාමාන්‍ය උත්සාහ ගැනීම තුළ එතෙන්දිත් ඇති වෙන සිත් කුසල් පාක්ෂිකයි. ඒවා තියෙනවා ශ්‍රද්ධා චෛතසිකය සති චෛතසිකය ඒ වගේම වීරිය තියෙනවා ඒකාග්‍රතා චෛතසිකය සමාධිය තියෙනවා ප්‍රඥාව තියෙනවා. දැන් බලමු අපි රහතන් වහන්සේ ගත්තොත් අර උන්වහන්සේටත් අර අනික් මිනිස්සුන්ට වගේම සිත් ඇති වෙන අර විදිහටම කුසල් පාක්ෂික සිත් ඇති වෙන අකුසල් පාක්ෂික සිත් ඇති වෙන්නේ ඒකෙන් දැන් සිත් 16ක් ගැන තියෙනවා චිත්තානුපස්සනාවේ රහතන් වහන්සේට සිත් 5ක් ඇති වෙන්නේ ඒ මොනවද අකුසල් පාක්ෂික සිත් 5ක් රාග සහිත සිත, දේශ සහිත සිත, මෝහ සහිත සිත, හැකලුණු සිත, විසිරුණු සිත කියන මේ අකුසල් සිත් පහ රහතන් වහන්සේට නැහැ. හැබැයි රහතන් වහන්සේට අනිකුත් සිත් ඕනම එකක් හට ගන්නකොට ඔය විමුක්ති සිත හැර. ඒකට දැන් කවුරු හරි හිතන්න පුළුවන්නේ රහතන් වහන්සේට තියෙන හැම වෙලේම විමුක්ති සහගත සිත කියලා නෑ. එහෙම ඒක එහෙම ධර්මානුකූලව පැහැදිලි කිරීමක් නෑ. රහතන් වහන්සේටත් විමුක්ති කියන සිත ලැබෙන්නේ රහත් ඵලයේ සමවැදිලා ඉන්න වෙලාවට රහත් ඵලයේ ඉන්නකොට. તો රහතන් වහන්සේට විමුක්ති සිතක් ඇති වෙනකොට සද්ධා ඉන්ද්‍රියේ සිටින්නේ සති ඉන්ද්‍රියේ සිටින්නේ නැහැ. රහතන් වහන්සේ කියන කියන්නේ. රහතන් වහන්සේට විමුක්ති සිතක් නැවත පහළ වෙනකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැහැ, සති ඉන්ද්‍රිය නැහැ, විරිය ඉන්ද්‍රිය නැහැ. ඒ වගේම සමාධි ඉන්ද්‍රිය නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය නැහැ. ඊට වැඩි ඉහළ මට්ටමක් තියෙනවා. ඉහළ මට්ටම කියන්නේ බොජ්ජංග මට්ටමක් තියෙනවා. බොජ්ජංග මට්ටම කියන්නේ එතන තියෙන ඒ රහතන් වහන්සේට එතකොට විමුක්ති සිතක් නැවත නැවත පහළ වෙනකොට ඒ රහත් ඵලය වෙන්න ඕනේ. ඒ රහත් ඵලයේදී තියෙන්නේ සති සම්බොජ්ජංගය, ධම්ම විජය සම්බොජ්ජංගය, වීර්ය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. එමනම් මේ බොජ්ජංග වෙන්නේ මොනවද? බොජ්ජංග වෙන්නේ ඔය අපි කතා කරපු චෛතසික ටිකමයි. අපි ළඟ තියෙන චෛතසික හතරක් තමයි බොජ්ජංග බවට හැරෙන්නේ. මෙතන අපි කතා කරා ඉන්ද්‍රිය මට්ටමට හැරෙන චෛතසික තියෙනවා පහක්. බල මට්ටමට හැරෙන චෛතසික පහ ඒ පහමයි. හැබැයි ශ්‍රද්ධාව කියන චෛතසිකය බොජ්ජංග බවට හැරෙන්නේ නැහැ කවදාවත්. ශ්‍රද්ධාව බොජ්ජංග ධර්මයක් කියලා ධර්මී නෑ.
අනිත් ඉන්ද්‍රිය පහයි වේදනාව කියන චෛතසිකයෙන් මත බොජ්ජංග තුනක් තියෙනවා. එතකොට වේදනාව මතින් ගොඩ නැගෙන බොජ්ජංග තියෙන තුනක්. දැන් සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව. ඔතන තියෙනවා චෛතසික හතරක්. එතකොට සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව බොජ්ජංග ඉන්ද්‍රිය මට්ටමටත් දියුණු කර හැකියි. බල මට්ටමටත් දියුණු කර හැකියි. බොජ්ජංග මට්ටමටත් දියුණු කර හැකියි. හැබැයි මේවා හැම එකක්ම පවතින්නේ ඒ මොහොතේ සතිපට්ඨානයක් කියන්නේ. ඒ මොහොතේ සතිපට්ඨානයක් තියෙනවා. කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් මේ පරිවර්තනය හැම වෙලේ දෙයකම තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට මේ බොජ්ජංග බවට හැරෙන චෛතසික හතරක් තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්මවල. ඉන්ද්‍රිය පහෙන් හතරයි බොජ්ජංග වෙන්නේ. හැබැයි ඉන්ද්‍රිය ධර්ම පහෙන් පහම බල ධර්ම වෙනවා. දැන් ගිය සතියේ මම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරේ මේ භාවනාවක් වඩනකොට ඔය ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට ඒ ශ්‍රාවකයාට මොනවහරි දේවල් හඳුනා ගන්න දේවල් තියෙද කියලා භාවනාව තුළ. ඇත්තටම තියෙනවා. තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න පෙර යාගේ භාවනාව මහා හරි ප්‍රණීත භාවනාව. ශ්‍රාවකයා එතකොට ගිහ හිතන්නේ මට දැන් මේ දැම්මෝ මේ නිවන් දැකලා වගේ. දැන් නිවන කියන එක මට ගැටලුවක් නෙවෙයි. මොකද මේ භාවනා කිරිල්ල මට ගැටලුවක් නෙවෙයි. උත්සාහයෙන් කරන්න ඕමනා නැහැ භාවනාව දැන්. මට කැමති ඕන වෙලාවක කර හැකි. මේ භාවනාව මට එපා වෙන එකක් නෙවෙයි. මේ ලක්ෂණ ඔක්කොම තියෙන්නේ කොහෙද? මේ ලක්ෂණ ඔක්කොම තියෙන්නේ සතර ඉර්ධිපාද දියුණු වෙනකොට. නමුත් ඒ ඉර්ධිපාද දියුණු වෙලානේ කමටහනේ මේ කමටහනේමනේ ඊගාට ඉන්ද්‍රිය දියුණු වෙන්න පටන් ගන්න. ඉන්ද්‍රිය කියන එක මේ ක්ෂණිකව එකම මේ විභාගේ පාස් වුණා හතරවෙනි අවුරුද්ද ඉවරු වුණා වගේ ප්‍රඥා මේක නෙවෙන්නේ මේ කියන ප්‍රතිපත්තානේ. මේක ආපහු ඕන හැටි එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනින් ආර්ය පුජ්‍යලේ බිහි වෙනවා නම් භාවනාවෙන් එයාගේ මේ කමඨහන තුල කවද කොයි වෙලේ කාරී ඉන්ද්‍රිය ධර්ම පාස් කරගෙන බල ධර්ම පහක් පාස් කරගෙන බොජ්ජංග හත වැඩිලා හත සම වෙන්න ඕනේ. හත සමවෙච්ච තැනක තමයි මුලින්ම ආර්ය පුජ්‍යලය බිහි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ආර්ය පුජ්‍යලය බිහි වුණොත් එයා සෝවාන් කෙනානේ. එතකොට සෝවාන් පුජ්‍යලයට මොකද වෙන්නේ? දැන් මෙන්න මේක අපි සලකා බලන්න ඕනේ. දැන් සෝවාන් වෙච්ච පුජ්‍යලයා එක කොහොමද ගනුදෙනු කරන්නේ ඉස්සරහට? එයාගේ මනස වැඩ කරන්නේ කොහොමද? එයාගේ මනස වැඩ කරන්නේ අපි හිතන විදිහකට නෙමෙයි. මේ පින්වතුන් නම් රඟපාන විදිහටත් නෙමෙයි. එහෙම සෝවාන් කෙනෙක් මේ මනස ඒ වගේ මනසක් එන්න බෑ. ධර්මානුකූලව ඉගෙන ගත්තොත් මේකේ අනුමානයක් හිතා ගන්න පුළුවන්. නැත්නම් තමන්ගේ රඟපෑම ගෙනිච්චොත් කවදාවත් ඔය භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නත් බැරුව හිර වෙනවා. බොජ්ජංග වැඩෙන්න බෑ. මොකද හේතුව? අර ඉන්ද්‍රිය ධර්මයක ගැටලු ඇති වෙනවා. දැන් ඒකින්ද මේක හරි සූක්ෂම දෙයක්. තමන් වැඩියෙන් හිතන්න ගියත් භාවනාවෙන් පිටිපස්සට යනවා නැත්නම් ඒක තැන පල් වෙනවා. පිටිපස්සට යෑමට වැඩි වෙන්න පල් වීම. ඒක තැන හිර වීම. එතනින් එහාට වැඩෙන්නේ නැති වීම. තමන් ගණන් ගන්න නැතුව ඕනවටත් වැඩිය ගණන් ගන්න නැතුව හිටියෝ ඒත් එහෙම. ඒකින්ද මේවට බුදුහාමුදුරෝ දීපු ඒවම හැම වෙලේම අර සීල සමාධි ප්‍රඥා ශික්ෂා වලට තැන දෙන්න ඕන.
ප්‍රඥා ශික්ෂාව හැම වෙලෙම පැය 24 දිනනවා කියලා බොරු රඟපෑම් නොකර ඉන්න ඕනේ. දාන සීල භාවනා කියන ඒවා දානයක් තුල කවුරු කාටවත් ගන්න බෑ මේ බොජ්ජංග ධර්ම. සීල් රකින්න වෙලාවක විතරක් බොජ්ජංග ධර්ම ගන්න බෑ කාටවත්. ඉන්ද්‍රිය ධර්ම ගන්නත් බෑ. බණහන වෙලාවක බෑ. හැබැයි ප්‍රඥාවක් තියෙනවා. සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ ඉඳලා මේ හැකියාව ටික ටික වැඩි වෙනවා. සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ ඉඳලා මේක වැඩි වෙනවා. අනිකයට මෙහෙම දෙයක් වෙනවා කියන එක ධර්මානුකූලව විග්‍රහ කරන්න බෑ. දැන් එහෙමනම් අපිට ඉදිරි ටික අපි හිතමු කොහොමද අපි දැනුවත් වෙන්නේ මේවා කවදාවත් මං ළඟ මේ ගුණේ තියෙනවා කියලා කාටවත් තීන්දුව කරන්න නම් ගියෙක් තැන අමාරු වෙටි. මේ 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 කියන්නේ මේ බණ මේ ටික කියන්නේ මේවා කොහේ තියෙනවද මේ අපි කතා කරන්නේ. මේ කියන එකක්වත් ඇහැට කනට නාසයට දිවට කයට ගෝචරේවා නිවීම මේ කතා කරන්නේ. උපත් ඉන්ද්‍රිය එක්ක ගෝචර වෙන ඒවා නෙවෙයි මේ කතා කරන්නේ. ඒවට හොරෙන් සිදුවෙන ඊට වැඩිය සියුම් දේවල් ගැන මේ ධර්මයේ ගැඹුරු ටිකක් මේ කතා කරන්නේ. එතකොට උපත් ඉන්ද්‍රිය ආයෙන් මෙච්චර කාල අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50 රටේ ලෝකයේ එක එක බහුබූත ටිකක් ඉගෙන ගත්තා කියලා. ඒ ඉගෙන ගත්ත එකෙන් එකයි මේ කියන ඒවායි කිසි සම්බන්ධයක් නැහැ. මොකද උපත් ඉන්ද්‍රිය හය සම්පූර්ණ තණ්හාවේ දාසි. ඒක ඉගෙන ගන්නත් උදව් වුණේ තණ්හා. ඉගෙන ගන්න කාලේ පෝෂණය වුණේ තණ්හාව. දන් දෙන කාලෙත් උදව් වුණේ තණ්හාව. උපත් ඉන්ද්‍රියක වැඩ ගන්නකොට තණ්හාවේ උදව් වන් නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ. කුසලෙ වෙන්නේ නැහැ, අකුසලෙ වෙන්නේ නැහැ. මේ තණ්හාව කියන්නේ කුසල අකුසල ભેදයක් ඇති එකක් නෙමෙයි. තණ්හාව කියන එක ඊට වැඩිය ගැඹුරු දෙයක්. හැබැයි අකුසලයේ නැති කරොත් තණ්හාවට කුසලයේ එක විතරක් ඉන්න බෑ. එයාගේ බල මිනිනු. නමුත් සාමාන්‍ය සත්‍යයට කොච්චර කුසල් කරත් තණ්හාව උදව් නැතුව ඒක කරන්නත් බෑ. දැන් ඕක ඔය වගේ මෙතන ධර්මානුකූල ගැඹුරක් තියෙනවා. ඒවා තමන්ගේ දැනුම උඩ උපත්ති ඉන්ද්‍රියයෙන් තීන්දුව කරන්න බෑ. මේක මේ කතාව මම හැම වෙලෙම කියන්න උත්සාහ ගන්නේ. නැත්නම් මේ බණ අහලා ලබන සතිය වෙනකොට සෝවාන් වෙච්චයයි තීන්දුව කළා. එහෙනම් මම නම් සෝවාන් ආරිය නැහැ. ඕක තමයි හැමදාම ඔය උපත්ති ඉන්ද්‍රියෙන් කරේ. මෙන්න මේ විදිහට කටයුතු කරන මේ විදිහට කන කෙනා මේ විදිහට බොන කෙනා රෝවා කොහෙන්ද ඔය තීන්දුව ගන්න? මේ විදිහට ඇවිදින කෙනා මේ විදිහට අඳින කෙනා තෝවා මේ ලංකාවේ උපාසක උපාසිකාව ගන්න තීන්දුව වෙනයි මම මේ කියන්නේ. අපිට ඕන තරම් කියලා දිනවා. එයාගේ හරි වෙනස් ගුණ තියෙනවා. ඉස්සර එහෙම දේවල් තිබුණේ නැහැ. එතකොට මේ ඒ කියලා කියන්න ගන්න මොකද්ද? එයා මාර්ගඵලලාභී කියලා. එතකොට තීන්දුව ගන්න හදන්නේ මොකකින්ද? අර තණ්හාවේ දාසය වෙන උපත් ඉන්දිය වලින් ගමන බිමන කෑම බීම ඇඳුම් පැළඳුම් කතා බහ. එතකොට ඒ විදිහට බැලුවා නලු නිලිය සුවම් ඉන්නේ. දැන් මොන ගණන් නලු නිලියේ ඉන්නේ රහතන් වහන්සේලා විදිහට රඟපාන රහත් මෙහෙණින් වහන්සේලා විදිහට රඟපාන ඒ විදිහට කතා කරන්නේ. දැන් ඉන්නේ වගේ පටු අදහස් තියෙන අයට මෙතෙන්දී ගැටලු සහගත වෙනවා. මොකද මේ පටු අදහස් වලට තමන්ගේ එදා ඉඳලා ඇල්මක් තණ්හාවෙන් හදලා තියෙනවා. ඒ ඇල්මට ඇදිලා යන්නේ නැතුව ධර්මයේ ඉගෙන ගන්න මහන්සි ගන්න. එහෙම නැති වුණොත් මේ භාවනාවෙන් තමන් ධර්මයේම සර්පෙක් වෙන්න ඉඩකඩ වැඩි. මම හැමදාම ඒක කියනවා. ඒ කියන්නේ ඕනවට වැඩිය තමන් ගැන විශ්වාසය තියන්න එපා. තමන් හොඳයි කියලා හිතන්න එපා.
තමන් හොඳ නම් හොඳ එකා ඉන්න තාක් කල් බුද්ධියංග වැඩෙන්න බෑ. බුද්ධියංග වලින් කරන්නේ හොඳ එකා නැති වෙන එකමයි. හොඳ එකා නැති වුණොත් විතරයි නරක එකා නැති වෙන්නේ. නරක එකා නැති වෙලා හොඳ එකා ඉතුරු වෙනවා කියන්නේ ඒකත් සංසාරේ. දැන් හොඳේ වෙන්න දඟලපු අය රඟපාපු අයට එතකොට මේ ධර්ම විෂ වෙයි. ඒ විෂ වෙන්නේ පුරුද්ද තියෙන්නේ හොඳ වෙන්න දඟලපු එක රඟපාපු එක. මේ රඟපෑවේ මේ චිත්‍රපටියක නෙමෙයි ටෙලි නාට්‍යයක නෙමෙයි සංසාර චිත්‍රපටිය. ඔය රඟපෑම තමයි ලොකුම රඟපෑම. අර අනික ඔය අපි කියන සාමාන්‍ය නළු නිළිය කියන්නේ රඟපාන වෘත්තියක. එයාගේ රඟපෑම තියෙන්නේ බොහොම කෙටි කාලයක්. නමුත් අපේ රඟපෑම තියෙන්නේ සදාකාලිකව. ඒක නිසාවෙන් මෙතන මේ ධර්ම ටික විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම මේවා අපේ උප්පත්ති ඉන්ද්‍රියන්ට ගෝචර කිසි දෙයක් නැති ඒවා කියලා හොඳිය තරයේ විශ්වාස කරන්න. ඒකින්ද තව කෙනෙක්ගේ ශ්‍රාවකයෙකුටවත් බෑ තව පුද්ගලයෙක්ගේ මේ ධර්ම දියුණුද නැද්ද කියලා තීන්දු දෙන්න. එහෙම තීන්දු මේ ශාසනය කවුරුවත් දීලත් නෑ. බුදුහාමුදුරුව මමනයි මේ ටිකේ පුජ්‍යලයේගේ මෙච්චර මේ අභ්‍යන්තර මනසේ මේවා ධම්මවල හැසිරීම. මෙයාගේ නම් හැසිරෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයි. මෙයාගේ මේ තියෙන්නේ දැන් මේ කමඨහන තුළ තියෙන්නේ බොජ්ජංගයි කියලා තීන්දු කරන්න පුළුවන් වෙන්නේ. ඒක හින්දා තමන් තීන්දු කරන්න යන්නත් එපා, අනුන්ගේ කිව්වට පිළිගන්නත් එපා. මේ විනාශය තමයි අද ලංකාවේ හුඟක් විනාශ වෙලා මේ රෝවම් පිස්සුවක් හැදිලා වල උපාසක උපාසිකාව කරන කෝලම වෙලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. හැබැයි මෙන්න මේකක් මතක තියාගන්න. මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා හැබැයි. ඒවා අපිට අදාළ ඒවා නෙවෙයි. සමහර ගුරුකුල ඈත අතීතයේ ඉඳලා මේ කියන ධර්මතා මනසෙන් දකින්න පුරුදු වෙලා නෙවෙයි ගුරුවරයා. විවිධ ලක්ෂණ අරගෙන මේ භාවනාව සාර්ථකයි අසාර්ථකයි කියලා තීන්දු කරන්න හදාගත්තේ මොනවා හරි ඒ ගුරුකුලයට ආවේනික න්‍යායවල ටිකක් තියෙනවා. එහෙම ගුරුකුලවල තියෙනවා. නමුත් ඒවා සාර්ථකද නැද්ද කියලා තීන්දු කරන්නත් බෑ. මොකද ඕන තරම් මේ ලංකාවේම හම්බෙලා තියෙනවා, ඉන්දියාවෙත් හම්බෙලා තියෙනවා. ගුරුවරයා පෘථග්ජන ගෝලයා රහත් හාමුදුරු අතර ගිහි අතර නෙමෙයි. ඒ කියන්නේ එහෙම දැන් කියන ඕන තරම්. ඒ කියන්නේ මොකද එහෙනම්? මේක ශ්‍රාවකයන්ගේ විෂය නෙමෙයි. බුද්ධ විෂය. එහෙම තැනකදී ගෝලයාට තේරිලා මේක මොනවා හරි දැන් රහතන් වහන්සේට යම් කිසි විදිහකට වැටහීමක් තියෙනවනේ. ඒ වැටහීම අනුව ගුරුවරයා ඉන්නේ අඩු මානසික මට්ටමක කියලා බේරපු තැනුත් තියෙනවා. ඒ බේරලා තියෙන්නේ මෙයා ඉන්නේ තැන කොතනද කියලා තේරුම් අරගන්න නෙවෙයි. එහෙම කතාවක් නැහැ. ඒ හින්දා මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම වල තීන්දුව තමන් ගන්න යන්නත් එපා. සාකච්ඡා කරලා මෙන්න මේ ගුණයේ වෙන්න ඇති මේක කියලා වගේ බොරු සම්පප්පලාප වලට වැටෙන්නත් එපා. කමඨාන වඩන්ඩ මං කියා දෙන්නේ මේ න්‍යායාත්මක ධර්මයේ විතරයි මේ ටිකේදී. මේවැ තීන්දු දෙන්න පුළුවන් ශ්‍රාවකව ඉන්නවා කියලා මම පිළිගන්නේ නැති හින්දා. මම පිළිගන්නේ නැහැ, මට දෙන්නත් බෑ කියලා මං දන්නේ හින්දා. ඒ බොරු කරන්න බෑ අපිට. ඉතින් ඒ විදිහට තමන්ගේ ධර්මානුකූල ස්වરૂපිය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී එහා විස්තර කරගන්නේ අපි බල ධර්ම එක තියෙන විශේෂත්වය මොකද්ද. දැන් මං කිව්වනේ යම් කිසි කෙනෙක් ওই භාවනාවක් වඩලා සතිපට්ඨාන ඕනකම තහනක්
දෙක දැන් අපි පැහැදිලි කරන්නේ සක්මන් භාවනාව කාටත් මේ ගිහි අයට පහසු වෙන හින්දා මේ යුගයට ලේසි වින්දා දැන් කරන රැකී ආරක්ෂාවල් කරන ජීවත් වෙන රටාව අල්පේච්ඡ භාව මහේච්ඡ භාවයෙන් මහ විශාලයට ගිය සමාජයක් හින්දා ඒකට ගැලපෙන්න ඔය භාවනාව ගියා පහසු වෙන හින්දායි ඒකත් ඉතින් කව එක එක භාවනා ගියා දෙනකොට සාර්ථක වෙච්චි වැඩි ප්‍රමාණයේ ප්‍රතිශතයක් බල්ල තමයි එහෙම කියන්නේ නැතුව මේ අනික් එක භාවනාවක්වත් බුදුහාමුදුරු දේශනා කරපු හැම එකකම ඉලක්ක මාර්ගයේ මේකම තමයි සතිපට්ඨාන කමටහන. නමුත් ඒව වඩන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. එතකොට ඒකට වැඩි හරියක් අමාරු වැටෙන ඒවා අපි ඒගොල්ලෝ ගොඩ ගන්න බැරි නම් එතෙන්දී ඒකත් අරලා දාලා තියෙනවා. ඒකෙන් ඉතුරු වෙලා තියෙනවා සක්ම භාවනාව තමයි. පහදු වෙලා. ඒකෙදී අඩු ප්‍රතිශතයක් තමයි භාවනාවේ භාවනාව හින්න මුලාවට පත් වෙන අය ඉන්නේ කරන්න මහන්සි වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න වෙනවා. දැන් අපි බලමු මේ ඔය කියන චෛතසික පහ. ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය කිය ප්‍රඥාව කියන චෛතසික පහ අපි ඔක්කොටම මිනිස්සු විදිහට උපත්යෙන් හම්බ වෙන පහ. ඒක නැති මිනිස්සු ඉන්න බෑ. දැන් ඔය ප්‍රඥාව කියන චෛතසිකය වැඩි පිහිටන් නැති මිනිස්සු කියලා බුදුහාමුදුරු පෙන්නනවා අපි ලකෙලාවට අර ශන සම්පත්තිය නැහැ කියනකොට ඔය ප්‍රඥා චෛතසිකයේ ගනුදෙනු කිරීම අපහසු මිනිස්යන්ට. ඒ කියන්නේ යමක් තේරුම් ගන්න බෑ. දැන් මන්දබුද්ධික වුණොත් යමක් තේරුම් ගන්න ඒ ශන සම්පත්තිය නැහැ. දැන් මේ තේරුම් ගැනීම ලෞකික දේ තේරුම් ගන්න ප්‍රඥා චෛතසිකය තමයි උදව් වෙන්නේ. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය උදව් වෙන්නේ, ප්‍රඥා බලයේ උදව් වෙන්නේ, ධම්මවිජය සම්බොජ්ජංගයේ උදව් වෙන්නේ ලෞකික දෙයක් තේරුම් ගන්න අවබෝධ කරගන්න නෙමෙයි. ලෝකෝත්තර භාවය. එතකොට ලෞකික දෙයක් අවබෝධ කරගත්තේ පමණින් කාටවත් ඒකේ ප්‍රමාණය වැඩි වුණා කියලා ප්‍රඥා ඉන්ද්‍රිය හදන්න යා සුසුකම් තියෙනවද නැද්ද කියන එක නොසලකා හරින්න ඕන එක. ඒක එහෙම සුදුසුකමක් කියලා නැහැ. බොහෝ විට වැරදුනොත් ඒකම නුසුසුකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥා චෛතසිකයෙන් ජීවත් වෙන කාලේ වැඩගත් ප්‍රමාණය එහෙම කියලා නැහැ. දැන් ඒක හින්දා ඒක වැඩි වුණාම ප්‍රඥා ඉන්ද්‍රිය හදෙන්න ලේසි කියන එකක් නෑ දරු. දැන් සාමාන්‍යයෙන් ප්‍රඥා චෛතසිකයෙන් වැඩ ගන්න ප්‍රමාණය ගත්තොත් මෙන්න මෙහෙම බැස්මක් තමයි යන්නේ. දැන් බුදුහාමුදුරුවෝ බිහි වෙච්ච කාලේ වගේ කාලයක ගත්තම ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවස 6 වෙනි සියවස ඒ වගේ කාලවලදී මේ ප්‍රඥා චෛතසිකයෙන් වැඩගත්තේ මිනිස්සු වැඩි කාලයක්. ඊට පස්සේ ප්‍රඥා චෛතසිකයෙන් මිනිස්සු වැඩගත්තේ කාලේ අඩුවෙන්න ශීඝ්‍ර ලෙස අඩුවෙන්න පටන් ගත්තා නම් පටන් ගත්තේ මිනිසයාගේ දියුණුවත් එක්ක. මේ ප්‍රඥා චෛතසිකයෙන් වැඩ ගන්න එක හුඟක් මිනිස්සු ළඟ අඩුවෙන්න පටන් ගත්තේ කාර්මික විප්ලවයෙන් පස්සේ. නමුත් අපි නම් දන්නේ අපි අදහන ආගම අපි ද අදහන ධර්මේ නම් කාර්මික විප්ලවයෙන් පස්සේ තමයි මිනිස්සු දියුණු වුණා කියන්නේ. නෑ මිනිසු දියුණුනේ නෑ. මෙතනින් පස්සේ ප්‍රඥා චෛතසිකයෙන් වැඩ ගන්න ප්‍රමාණය අඩු වෙන එකයි වෙන්නේ. ඒ හින්දා දැනුම කියන එක වැඩි වුණාට ප්‍රඥාව වැඩි වෙන්නේ නෑ. දැනුම කියන එකට නම් කාර්මික විප්ලවයෙන් පස්සේ දියුණුවක් තියෙනවා. ප්‍රඥාව කියන එකට පිරිහීමකට ලක්වෙච්ච එකක් මේ කාලේ. මේ ප්‍රඥා චෛතසිකය එක්ක ගනුදෙනු කරන්නේ අකුසලයි. ප්‍රඥා චෛතසිකය එක්ක ගනුදෙනු කරන්නේ කුසලයේ පමණයි. කුසලයේ සියලුම කුසල් ප්‍රඥා චෛතසිකය එක්ක ගනුදෙනු කරන්නේ. දැනුම කියන්නේ මූලික දෙයක් අල්ලගෙන සංඥාව අල්ලගෙන. සංඥාව කියන චෛතසිකය එක්කයි දැනුම ප්‍රඥාදීන්. එහෙනම් කාර්මික විප්ලවයෙන් පස්සේ මිනිසුන්ට වැඩි වුණේ මොකක්ද? සංඥාතෝ කිය.
ප්‍රඥාවනේ වැඩි උනේ සංඥාව. දැනුම එක්ක ගනුදෙනු කරන්නේ සංඥා. හැබැයි මට ධර්මය අපි සිහි කරන්න ඕනේ. සංඥාව එතරම් හොඳ එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සංඥා නිදානානි ප්‍රපංච සංකා. මේ සංසාරගත සත්‍යයන්ට හැම වෙලෙම මේ සංඥාවන්නේ නිදාන කරගෙන තමයි තණ්හාව පැටවගන්න. එහෙනම් දැන් පේනවද කාර්මික විප්ලවයෙන් පස්සේ මනුෂ්‍යයන්ට වෙච්ච දේ මොකක්ද? තණ්හාව පැටව ගන්න පටන් ගත්තා. මොකද සංඥා වැඩි කරගෙන. මේක ඉතින් මං කියන වට පිළිගන්නේ නැති වෙයි. කරන්න දෙයක් නැහැ. ප්‍රතිපත්තානිය වඩනවා නම් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න වෙනවා. නැත්නම් තමන් බොරුවට රඟපාන්න ගිහින් මේ සංඥා කොටකට ඒක තමයි ප්‍රඥාව කියලා. අර සර්පයා ගෑවා වගේ කණ්ඩ ධර්මීය අපාකයි. දැනුම එක්ක මෙතන සම්බන්ධයක් නැහැ. මේ දැනුම එක්ක ගනු දෙවිලා නෙමෙයි මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් කරන්නේ. ඒ කියන්නේ සංඥා එක්ක කරන විකෘති ස්වરૂපයක් නෙමෙයි මේ කරන්නේ. සංඥාව හැම වෙලේම අතවනන්නේ තණ්හාවට. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සංඥා නිදානානි ප්‍රපංච සංකප්පි. ප්‍රඥාව එහෙම එකක් නෙමෙයි. ප්‍රඥාව කියන එක තමන් ළඟ තිබුණා වැඩියෙන් තියෙන කෙනෙක් මම මෙච්චර දේවල් ඉගෙන ගත්තේ ඉඳ මල් ළඟ ප්‍රඥාව වැඩි ආර්යා මෙච්චර උගතේ කින්ද එයා ළඟ ප්‍රඥාව වැඩි මේ බොරුව කරන්න එපා. ඒක බොරුව. එයා ළඟ සංඥාව වැඩි කියලා පිළිගන්න. සංඥාව වැඩි. දැන් කාට හරි භාෂාවල් 10ක් ඉගෙන ගත්තොත් එක දෙයක් හඳුන්වන සංඥාව තියෙන 10ක්. 10 ගුණයකින් වැඩි වෙනවා. Taman දන්න දේවල් වල සංඥාව 10 ගුණයකින් වැඩි වෙනවා. එහෙනම් මේ දැනුම වැඩි වෙනවා. ඒ ටිකෙන් මොනවද වැඩි වෙන්නේ? ප්‍රඥාවනේ සංඥා. මොකද මේකත් කියාදීලම මේ ඉදිරි ටික පැහැදිලි කරන එක හොඳයි කියලා මට හිතුණා. නැත්නම් උපාසක උපාසිකාව වැටෙන අමාරුවක් මට හිතා ගන්න පුළුවන්. මොකද ඔය අහන ප්‍රශ්න වලින්ම තේරෙනවානේ තමන් කොහෙද කොහොමද හිතාගෙන ඉන්නේ කියලා. මේ හිතන එක වැරදුනේ කොහෙද? ඔය සංඥාව එක පැටලවගන්න. දැන් අපි බලමු අපිට ඒ වුණත් මේ යුගයේ අපි බලෙන් ගත්තේ ගන්නෙ මේ යුගයෙන් ආපු වැරද්දක් මේ තියෙන්නේ. එහෙම නැතුව මේක ඒ ටික අත්හැරලා අල්පේච්ච වෙලා මේ ගමන යනවා මිසක් අපිට වෙන විකල්ප බෑ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ උපදේශය. දැන් අපි බලන්න ඕනේ අර අපි ළඟ මේ හැමදාම දැන් එහෙමනම් තිබුණා නම් කුසල කර්ම කරනකොට ආමිස පින්කමක් කරන්න වුණත් අර සද්ධාව සතිය උදව් වෙනවා. ඒක අර බුද්ධියෙන් කරන්න කියන එක වුණාම ප්‍රඥාවත් උදව් වෙනවා. නැත්නම් අයාලේ කරන්න වාලේ කරන්න පින්කමක් වෙනවා. ඒක වුණා කුසලය. දැන් දරුවෙම කුසල් කරන්නේ ඒ අම්මලා තාත්තලා කරන හින්දා. මල් පූජා කරනවා, පිරිත් කියනවා, තිල් ගන්නවා. ඒක ඒගොල්ලෝ මේ ප්‍රඥාවක් යොදාගෙන නෙමෙයි. ඒ ඇසුරු කරන පුජ්‍යලයේ හින්දා කරනවා. ඒවා තේරුම් ඇතුව එතකොට කරන්නේ ළමයෙක් වුණත් වැඩි හිසක්කටපත් වුණා. මොකද ප්‍රඥාව කියන එක අත්දැකීම් ගොඩක් ඇවිදිල්ල එන එක. දානමාන ආදී දේවලුත් සිදු වෙන්නේ එහෙමයි. අනුන් කරන හින්දා කරන ඒවා තමයි අපේ ගොඩක් තියෙන්නේ. ඒකට එතන ප්‍රඥා ස්වરૂපය නැහැ. නමුත් ප්‍රඥාව නැත්තිම නෑ කියන්න බින්දුවයි කියන්න හොඳ නෑ. අපි කුසල් කරන්න අපි ළඟ නැති ප්‍රඥාවක් දියුණු වෙනවා. ඒක තමයි බුදුහාමුදුරු පෙන්වන ධර්මය. ඒක නිසා කුසල් කිරීම හැම වෙලෙම වැදගත් වෙනවා. එතකොට අපි හිතමු අපිට දැන් උප්පත්තියෙන් ওই භාවනාව කරන්නත් උදව් වෙනවා සද්ධාව. සද්ධා චෛතසිකය. මොකද බුදුහාමුදුරුවෝ කියා දීපු කමඨහණක් මේ වඩන්නේ.
බුදුහාමුදුරන්ගේ ධර්මයයි මම මේ පිළිපදින්නේ. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ හැසිරෙන්න උත්සාහ ගන්නේ. මේ වගේ අපි සංකල්පනා වලින් මේ වගේ හැඟීම් බරව තමයි ඕනම භාවනාවක් ඔය සක්ම භාවනාව වුණත් ඔය හැම දිනාම කරන්න පටන් ගත්තේ. ඒකට උදව් වුණේ චෛතසිකය සද්ධාවයි. දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයක් තියෙනවා, ධර්මයේ කෙරෙහි විශ්වාසයක්, ගුරුවරු කෙරෙහි විශ්වාසයක්, එහෙම එකක් ආවේ ඒක ගේන්නේ කොහෙන්ද? ප්‍රඥා කියන චෛතසිකයෙන් නෙමෙයි. සති කියන චෛතසිකයෙන් නෙමෙයි ඒ හැකියාවගේ. සද්ධා කියන චෛතසිකයෙන්. ඒක සද්ධාවක් නැත්නම් අපිට භාවනාවක් කරන්න බෑ. හැබැයි සද්ධාවක් ඕනේ නැහැ මාත් පාස්සෙක කරන්න. වම දකුණ කියලා ඔය ඕකට දැන් ඕන රටක ඕන මේ බෞද්ධයද අබෞද්ධ ආගමක් නැතිද ඕන කොම කරනවානේ ඔය හමුදා පුහුණු. ඒකත් ඔය වගේ කහන්න බැලුවා. නෑ එතන සද්ධාවක් අවශ්‍ය වෙන්නේ නෑ. සද්ධාවක් නැති තැන කුසලයක් ඇත්තෙත් නෑ. සද්ධාව තමයි කුසලයේ මූලික ආරම්භය. කුසල් සිත් තුනක් තියෙනවා කියලා දැන් චිත්තානුපස්සනා ඒ තුනේ ඕනම සිතක තියෙන ධම්මයක් චෛතසිකයක් තමයි සද්ධාව. සතියක් ඒ ඕනම සිතක තියෙනවා. එහෙනම් ඔය දෙකෙන්මයි අපි මේ භාවනාව පටන් ගත්තේ. දැන් භාවනාව පටන් අරගෙන අපි හිතමු අර මහන්සි වෙලා එකපාර නැතුව දවසෙන් දෙකෙන් නැතුව මේකම කරලා ශ්‍රද්ධාවෙන් තව පෝෂණය වෙලා වීර්යය අරගෙන දැන් වීර්ය කියන එක මුලින්ම වීර්ය ඉන්ද්‍රිය නෙමෙයි අපිට ලැබෙන්නේ සතර සම්ම ප්‍රධාන වීර්යයට තමයි එන්නේ. සතර සම්ම ප්‍රධාන වීර්ය කියන්නේ එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දෙවෙනි ගුණයේ වීර්ය. සතර සම්ම ප්‍රධාන වීර්ය ආව තැන මොකක් වගේ දෙයක්ද මොන වගේ ගුණයක්ද තියෙන්නේ කියලා ධර්මානුකූලව නැවත මතක් කරගන්න එක වටිනවා. සතර සම්ම ප්‍රධාන වීර්යට තමයි සම්මා වායාමය කියන්නේ. සතර සම්ම ප්‍රධාන වීර්ය තියෙන ඕනම තැනක අකුසල් 10 නැහැ. අකුසල් 10 යටපත් වෙලාමයි සතර සම්ම ප්‍රධාන වීර්ය තියෙන්නේ. 10 යටපත් වෙලා. එතකොට සතර සම්මා ප්‍රධාන වීරියක් කාට හරි එන්නේ එක්ක සමත භාවනාවකින් නීවරණ යටපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාවකින් නීවරණ යටපත් වෙන්න ඕනේ. එහෙනම් සතර සම්මා ප්‍රධාන වීරිය තියෙනකොට නීවරණ යටපත් වෙනවා. ඒ කියන්නේ අකුසල් 10 නෑ. දැන් සතර සම්මා ප්‍රධාන වීරිය කියන දෙවෙනි වුණුවට ඉහලින් තමයි ඊට පස්සේ තමයි දෙන්නේ සතර ඍද්ධිපාද. එහෙමනම් අර මොකද අර භාවනා ඍද්ධිපාද දිනුනකොට අච්චර සුවය පහසුවක් දැනෙන්නේ. ඍද්ධිපාද දිනු වෙන්න ඕනේ කියලා ඇයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? සතර අම්ම ප්‍රධාන වීර්ය විතරක් මදි කියන්නේ ඇයි මෙතන? සතර අම්ම එතකොට ඍද්ධිපාද වලින් ඇත්තටම ඡන්ද ඍද්ධිපාද විරිය චිත්ත වීමංසා කියන ඍද්ධිපාද ඔය ඡන්දය මොකක් සඳහාද? අත ඒ ඡන්දය තියෙන්නේ එතකොට අකුසල් 10 යටපත් වෙච්ච තැන ඉන්න තියෙන කැමැත්ත. එතකොට ඒකයි ඡන්ද ඍද්ධිපාද. අකුසල් 10 නැති තැනට කැමැත්ත ඇති. දැන් අකුසල් මුල් එක ගණතුණු යන්නේ මේ කියන්නේ. එතකොට ඉන්දිපාදවල ඡන්දේ තියෙන්නේ අකුසල් 10 නැතුව ඉන්න. එන්නේ ඒක අකුසල් නැති තැනක තමයි සතුට ගේන්නේ. මේ භාවනාවේ පහුගිය දෙයක් වෙන්න ඇති මම මේ කියන කතාව ඔයගොල්ලන්ට. මේ හැමදෙනාටම මේ ඉන්දිපාද දියුණු මට්ටමට භාවනාව හදාගත්තාම මේ ලක්ෂණ දකින්න පුළුවන් වෙයි. ඒ එතන භාවනාවේ බොහොම සුන්දර භාවයක් තියෙන්නේ. හරි කැමැත්තක් තියෙන්නේ. බොහොම සුවයක් තියෙන්නේ. ඕන වෙලාවක ඕන තැනක කර හැකි මට කියලා බොහොම දැඩි විශ්වාසයක් ඇති වෙන්නේ මේ ඍද්ධිපාද දිනු වෙනකොට. ඒක වටිනවා. ඒක ඕනේ. දැන් ඔහොම ගිහිල්ලා අපි
කාලයක් ඒකෙත් ඉඳලා තමයි යම්කිසි දවසක කවදා හරි මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා නම් මේ කමඨාහනෙන් දියුණු වෙන්න පටන් ගන්න. මෙතනයි ඉගෙන ගත යුතු දේ තියෙන්නේ. එතකොට අර වගේ සූයක් තියෙන කාලයක නෙවෙයි ඔය කියන ධර්මානුකූලව අපි බැලුවොත් මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු ඔය ශ්‍රද්ධාව කියන දැන් සතිය කියන ඉන්ද්‍රිය මං කිව්වා මූලිකව එනවා කියලා මේ කමඨහනේ මූලික වෙන්නේ. ඉතින් ඒ සතිය ඉන්ද්‍රිය එනම් මුලින්ම ඇති වෙනවා නම් රක්මං භාවනාවේ සති චෛතසිකය අභිභවාගෙන සති ඉන්ද්‍රිය කියන එක බිහි වෙනවා නම් බිහි වෙන්නේ කමඨහනට අදාළ සිත තුළ පමණයි. ඒ කියන්නේ කමඨහනට අදාළ වෙන්නේ කකුල බිම වදිනකොට ඒ යටිපල්ලයි මහපොළොවයි ස්පර්ශයෙන් ඇති වෙන සිතක් තමයි මේ කමඨහන ප්‍රදාල. ඒතර වම් කකුලට වෙන්න පුළුවන් දකුණු කකුලට වෙන්න පුළුවන්. ආන්නේ ඒ දකුණු කකුල හෝ වම් කකුල පොළවේ ස්පර්ශ වෙනකොට ඇති වෙන සිත තුලයි අර සති චෛතසිකය කවදා හරි සති ඉන්ද්‍රිය බවට හැරෙන්නේ. ඒ සිත තුලමයි කවදා හරි සද්ධා චෛතසිකය සද්ධා ඉන්ද්‍රිය බවට හැරෙන්නේ. දැන් ඒ තැනක් තියෙනවා සුළු කම්පාවීම. වෙනදට වැඩිය දැන් සතිය ඉන්ද්‍රිය උණ හැටි කරන්නේ මොකද්ද? සතිය කරන්නේ සතිය ඇති තැනයි නැති තැනයි වෙන් කරන්න යනවා. එතකොට අපිට මෙච්චර කාල කරපු බොරුවක් ඒ බොරුවේ ඉන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි කොච්චර හොඳට භාවනා කරා දැන් අච්චර සූයන් ලැබුවත් ඉස්සෙල්ලා රිද්දිපාල දිනු වෙනකොට දැන් තියෙන භාවනාවේ තවන්න නම් තේරෙන්නේ සතිය පවතින්නේ වෙන වෙන දේවල් හිතන එක හුඟක් වැඩි. කමටහන මගහැරන තැන් වැඩි. එහෙම කනස්සල්ලක් ඇති වෙනවා. ඒක බොරුවක් නෙවෙයි. ඒක තමයි සත්‍ය. දැන් සත්‍ය පිළිගන්න අපිට බැරි එකයි මෙතන තියෙන බොරු කරලා කරලා පුරුදු වෙනින්දා සත්‍ය පිළිගන්න බෑ. ඉතින් ඒකෙනුත් ඕකත් ගණන් ගන්න නැතුව ආය භාවනා කරන්න ඕනේ ගණන් ගන්න නැතුව. ඔය ආය කර කර යනකොට තමයි මේ ඉන්ද්‍රිය ටික දියුණු වෙන්නේ. එහෙමනම් දැන් කවදා හරි අපි හිතමු මං කියවන්නේ මේක විනිශ්චයක් දෙන්න පුළුවන් කමක් නැහැ කොහෙදිවත් මේ තව කෙනෙකුට කියලා. ක්‍රමයේ විතරයි කියා දෙන්න පුළුවන්. දැන් ඔය එහෙමනම් ඉස්සෙල්ලාම ඉන්ද්‍රිය දෙකක් දියුණු වෙච්චි මට්ටමක් ඒ වගේම තව ටිකක් කල් යනකොට ඉන්ද්‍රිය තුනක් මේක අනුපිළිවෙලකුත් නැහැ. දැන් ඔය අනුපිළිවෙලේ නම් සද්ධා ඉන්ද්‍රිය දියුණු වෙන අය ඉන්නවා වෙලක් වෙලක් අය ඉක්මනින් වෙලක් අය ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන අය ඉන්නවා. ඒකෙන් හින්දා ඔය සෝවාන් වෙච්චි සෝවාන් වෙන්න පෙර ඉන්න අයට සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙකක් කියනවා ධර්මයේ. ගොඩවල් දෙකකට බෙදෙනවා. සද්ධානුසාරී ධම්මානුසාරී. ඒක කියන්නේ ඒ පුජ්‍යලයාගේ අතීත සංසාරගත චර්යාවල් එක්ක ශ්‍රද්ධාව පෙරටු කරගත්තේ අය ඉන්නවා ප්‍රඥාව පෙරටු කරගත්තේ අය ඉන්නවා. මේ දෙකම ඕන වෙනවා බොජ්ජංග ධර්ම දිනු කරගන්න. එතකොට ඒකෙන් බෙදීමක් ධර්මයේ හදලා තියෙනවා ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා. ඒවා මම ආйти මෙන්න මේකටයි අරයන්න් ආйти මේ ඒ වගේ මෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම ධර්මයක් තියෙනවා කියලා හිතාගන්න. ඒක වෙන් කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා කියලා හදා ගන්න එපා. එතන මුලාවටපත් වෙයි. දැන් කොහොම හරි වේවා මේ ඉන්ද්‍රිය පහම එහෙනම් කවදා හරි දියුණු වෙන්නේ කොහේද? දියුණු වෙන්නේ අර සතිපට්ඨාණයට ගන්න කමඨහන තුලයි. වම් කකුල හෝ දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙන අවස්ථාවක පමණයි. අන්න දැන් එක දෙයක්. ඒක වුණා කියන්නේ. දැන් එක වතාවක් ඒ දේ වුණොත් නැවත නැවත ඒ ගුණයට එන්න ලීසි. භාවනාව එතකොට සක්මන කියන එක තුල ප්‍රශ්න නැතු යනවා යාට. කකුල බිම වදින එක තුල ප්‍රශ්න අඩු වෙනවා. අඩු වෙන්න නම් වෙන්න ඕනේ සති ඉන්ද්‍රිය සති බලේ වෙන්න ඕන. සති ඉන්ද්‍රිය දිනකොට සතිය නැති තැනට කම්පා වෙන නරක කම යාළඟ විද්‍යාමානයි. කාලයක් භාවනා කරනකොට වෙන්නේ තව තව කරන්න ඕනේ. ඒකයි අර මෝඩයා වගේ මේව කරන්න කියන්නේ.
ගණන් ගන්න නැතුව කරන්න කියන. පුහුණුවෙන්මයි මේක සාර්ථක වෙන්නේ. තව කාලයක් භාවනා කරනකොට සති ඉන්ද්‍රියපත් වෙනවා සති බලයට. බලයටපත් වුණාම ඇත්තටම අර සතිය නැති වෙන තැන අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කමඨාහනේ සතිය පවතින තැනයි සතිය තියෙන තැනයි නැති තැනයි වෙන් කරනවා. ඒකෙන් සතිය නැති තැන කාලය අඩු වෙන්නේ නැහැ. ඒ අඩුව ඒ බොරුව එහෙමම තියෙනවා. නමුත් ඒක බොරුව නෙමෙයි. ඒක තමයි මගේ ඇත්ත කියලා පිළිගැනීමේ හැකියාව වැඩි වෙනවා සති බලයේදී. එහෙනම් නැතුව අර වැරද්ද හැදෙනව නෙමෙයි. මේක තමයි හැටි. මොකද මේක නිත්‍ය දෙයක් නෙමෙයි සතිය කියන්නේ. අනිත්‍ය දෙයක්. නිත්‍ය දෙයක් නෙමෙයි සතිය කියන්නේ. නිත්‍ය දෙයක් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. නිත්‍ය දෙයක් නෙමෙයි වීරිය කියන්නේ. නිත්‍ය දෙයක් නෙමෙයි සමාධිය කියන්නේ. නිත්‍ය දෙයක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. නමුත් අපිට හොඳ දේ නිත්‍යයි කියලා රඟපාන එක නම් අපිට නිත්‍ය වෙලා තියෙනවා. සත්‍ය එක නෙමෙයි. එතන බොරුව තියෙනවා. එහෙනම් සති බලයට එනකොට අර අඩුව දැක්කට කම්පා වෙන්නේ නැහැ. ඔන්නකෙන්ට යන්නෝ. දැන් අපි හිතමු යම්කිසි කාට හරි කෙනෙකුට අර සක්මන් කරලා ඔහොම භාවනා කරලා කරලා මොනව හරි කමටහන ආනාපානෙ වුණත් මෙහෙම තමයි ඉතින් යනවනේ යන්නේ. දැන් සක්මන ගැනයි විස්තර වෙන්නේ. සක්මන් කරලා සති බලයකට ශ්‍රද්ධාවලේ සති බලය ඔය බල ධර්ම පහ දිනු වුණා කියලා. එතකොට තියෙන වාතිය මොකද්ද? වාතිය ආය අර මං කියවන්නේ ඉර්ධිපාද තියෙනකොට භාවනාවේ ඉර්ධිපාද වැඩෙනකොට තිබුණනේ සුවය. ආන්නේ සුවය නැවත එනවා. එනවා නෙමෙයි ඒ සුවය එහෙමම භාවනාවේ තියෙනවා. අර ඉන්ද්‍රිය ධර්ම තමයි ඒකෙන් ඇතිවන විපර්යාසයේ හිඳ තමයි අරයට ඒ ගුණය මැකිලා යන්නේ. ගුණ මකුවෙන්නේ. දැන් අර සද්ධා බල සති බල විරිය බල සමාධි බල ප්‍රඥා බල බල ධර්ම පහ වැඩෙනකොට නැවත අර මුල් භාවනාවේ සූය භාවනාවේ තියෙන ගුණය නැවත එනවා. හැබැයි කෙටි කාලයයි. දැන් එතනින් එහා මේක දිගට තියෙනවද නැද්ද කියන එක නෑ. ඒක හැබැයි දිගට තියෙනවා කකුල බිම වදින කොට නම් ඊට පස්සේ. ඒකින්ද සක්මන් භාවනා කරන අයට ඕන ප්‍රඥාව විසඳන්න ඇවිදීම. දැන් මෙතනින් එහාට දැන් අපි කියා දෙනවා භවනා කරන්න ඇති. දැන් පිළක්කලාට කියනවා හරක වගේ ඇවිදින්න වැඩ කරන්න. මේ වැඩ කරන්න කියන කතාව ඉන්නේ ඕකට මෙතෙන්ට අදාළ එක නෙවෙයි. ඊට පස්සට වෙන හානියක් වළක්වන්න දෙන එක. හරක වගේ හරක වගේ ඉතලා මෝඩය වගේ. ඔහේ ඇවිදින්න සතිය පවත්තන්න යන්න එපා. ඒ වුණාට උපාසක උපාසිකාට කරන්න බෑ. ඒකයි පවත්තන්න යනවා. පවත්තන්න යන්නේ මොකටද? අර ඉර්ධිපාද දියුණු වෙච්ච කෙනා තමන් පවත්තන දෙන බොරු දැනක් වෙනවා ඊට පස්සේ භාවනා. ඒකම එපා වෙනවා. ඒක එතකොට එපා වෙන්නේ අර භාවනාවේ දියුණුවකින් නෙවෙයි තමන් කරපු නරක වැඩේ හින්දා. ඒක වෙන්නේ කමටහන වරද්දගත් ඉබේ කමටහනට සති එනවා. අර ඉර්ධිපාද දියුණු වුණා. ඒක හින්දා පවත්වන්න තැනක් හොයන්න එපා ඊට. ඇවිදින්න වෙලාවට අර ගුණේ තියෙනවා. එතකොට ආවිදින ඕනම ඇවිදින තැනකදී අර කමටහනට අදාළ ඉස්සර ඉර්ධිපාදවල තියාපු ගුණ ටික තියෙනවා. හැබැයි ප්‍රශ්නෙ වෙන්නේ මේක කායानुපස්සනාව අමතක කරන්න එපා. කය කියන්නේ යටිපතුල් දෙකකින් විතර සීමා වෙච්ච කැලලක් නෙවෙයි. දැන් ඔය ඉන්ද්‍රිය ධර්ම දියුණු නැහැටිය මං කිව්වා මුලින්ම. සතින්ද්‍රිය උපත් දියුණු වුණොත් කය තේරෙන්නේ මස් ඇටලේ නෙමෙයි ධාතු ස්වරූපයක් විදිහට. උණුසුම් සීතල කම්පන චංචල වෙන. දැන් භාවනාවේ දීගාවට ඉබේ නිරායාසයෙන් කාටවත් මේක තමන්ට ඕන විදිහේ රටාවක් හදන්නත් බෑ. දෙන්නෙකුට සමාන වෙන්නෙත් නෑ. අහවල් විදිහ කියලා වෙනම චිත්‍රයක් හෝ රේඛාවක් අඳින්නත් බෑ. එහෙම සිද්ධාන්ත හදන්නත් බෑ. නමුත් යටිපතුලේ ධාතු ගුණ ප්‍රකට වුණොත් ඊට පස්සේ යටිපතුල අයිති කයට කයෙන් දැනෙන අරමුණු වලට මේ ධර්මතා ටික රින්ගනවා. ඒක નિરાයාසයෙන් වෙන්නේ. එහෙන් එන අරමුණු වලට නෙමෙයි මේක එන්නේ.
අපි හිතමු ඉන්ද්‍රිය ධර්මයක් විදිහට සති ඉන්ද්‍රිය කියන එක සති චෛතසිකය සති ඉන්ද්‍රිය බවට පත් වුණා සක්මන් භාවනාව කරලා පත් වෙන්නේ මුලින්ම කොයි අවස්ථාවද අර කමඨහනට පවතින සිත තුල කමඨහන පවතින සිත තුල යටිපල්ල පොළවේ වදින මොහොතේ තව තවත් භාවනා කරනකොට ඒ සති ඉන්ද්‍රියට ඇති බලය රෝපණය වෙනවා නිකම්ම ව්‍යාප්ත වෙනවා කයෙන් දැනෙන වෙන අරමුණු වලට. ඒකේ ප්‍රතිඵලය මොනවද? කයේ විවිධ ධාතු ස්වરૂප විවිධ විදිහට මතුවේ. හැබැයි ඔන්න ඔතන ඉඳලා තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. දැන් මතක තියාගන්න ඒ එක තැනක එක ධාතු ගුණයකට බලධර්ම දියුණු වෙනකම්ම ඒ ධාතු ගුණයට විසුමක් නෑ. ඒකට කෙනෙහිලි ගම්මයි කරන්න ඔය ලෙඩ හැදුනා බය වෙනවා මොකද්ද කියලා හොයනවා මොකද්ද ඒ අර ඉන්ද්‍රිය ධර්ම විතරක් තියෙන අවස්ථාවේදී ප්‍රශ්නය. එහෙනම් බලධර්ම වුණොත් ධාතු ගුණයට ධාතු ගුණය එහෙම්මම දැනෙනවා එයාට නොසලකා හරින. ඒක ලොකු දෙයක් නෙවෙයි, බය වෙන දෙයක් නෙවෙයි, ලෙඩක් නෙවෙයි. ඒක හැටි. ඒක ධර්ම සාවය. අර දෙතිස් කුණ පාට කර කර ඒකටම කත්ඇදපු අයට අර ධාතු ගුණ තේරෙනකොට තේරෙන්නේම අර වැය විපාකයක් කර ඉටන්නේ. දැන් ඔබ හින්දා කියනවා හරක වගේ ඇවිදින්ද වැඩ කරන්න කියන එක තවම මේකට අදාළ නෑ. දැන් මම මේ කියා දෙන්න යන්නේ මේක යම් කිසි රටාවක් මේ රටාව ඔහොම වෙනවා කියලා නියමෙකුත් නෑ. පුජ්‍යලෝ දෙන්නේ කුඩ එක හා සමානක් නෑ. අර කයෙන් ධාතු ගුණ තේරලා තේරලා ඒවට දැන් අපි ඇලින් ගැටින් අඩුව ඉන්න කියන්නේ කොහොමද? ඇලින් ගැටින් නැතුව කමටහනේ සක්මම්ම කරන්නේ. සක්මන් කරනකොට ඇලින් ගැටින් නැතුව අරක පාස් වෙලා යනවා. එතකොට එක ගුණයක් පාස් වෙනවා ආයේ ඒක එක ඇලින් ගැටින් නෑ. තව තැනක් පාස් වෙනවා ඔහොම ඔහොම ලක්ෂ කෝටි ගාණක් මේක පාස් වෙන්න ඕනේ. හැම තැනම මේක දියුණු වෙන්නේ. එතන වුණත් අර ඉන්ද්‍රිය ධර්මයක් එක්ක සටනක් ආවොත් චෛතසික මට්ටමට ගියා එතන සටනක් ඉතුරු වෙනවා. ඒකෙදි වැරදි තීන්දුව වෙනවා, බය වෙනවා, ලෙඩ කියලා අවිනිශ්චිත දේවල් ගන්නවා, කමටහන වැරදුනා කියලා, සතිය නෑ කියලා, භාවනාව දියුණු වෙන්නේ නෑ, මට තියෙන වෙන දෙයක් දැන් වෙන අපහසුතාවයක් කියලා රැවටෙනවා. දැන් ඔහොමම ගිහිල්ලා කවදා හරි සාර්ථකව ගියොත් කාලයක් මේක කරනවා කොච්චර රන් ආවත් ඒවට ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ධාතු ගුණ වලට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව කරගෙන යනකොට ඒක කයේ ධාතු ගුණ කියුම් වෙනවා කියන්නේ මොකද්ද? ඒ අරමුණක් ගානේ අර මුල් ගුණය ඒ කමඨහනේදී ලබාගත්ත මුල් ගුණය දියුණු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාට පහුවෙන්න පහුවෙන්න අර කයෙන් ධාතු ගුණ තේරිලා ඒකට ඇලීමක් ගැටීමක් නැතුව ඇවිදින වෙලාවකට විතරක් නෙමෙයි නිශ්චලව ඉන්නකොට වෙන වැඩක් කරනකොට අර ධාතු ගුණ දැන්නකොට ඇලීමක් ගැටීමක් නැති තැන තියෙන්නේ මීට පෙර තිබිච්ච අර ඉර්ධිපාද දියුණු මට්ටමේ ඉර්ධිපාද දියුණු වෙනකොට සක්මන් භාවනාවක් තිබුණේ ප්‍රිය ජනක එකක් තිබුණේ ආන්න එකම වෙනවා ඒ ගුණේ එනවා එතෙන්ට. ඒක ප්‍රතිඵලයක් විදිහට දකින්න ඕන නම් තියෙන්නේ එයාට එතකොට වැඩක් කරනකොට නිකන් කාර්යාලයේද ගෙදරද එහෙම ප්‍රශ්නයක් නැහැ. වැඩ කරනකොට අර ධාතු ගුණ තේරෙනවා නම් ඊට පස්සේ එතනක් තියෙනවා ඒ වැඩේ සතුටින් කරන්න පුළුවන් හැකියාව. ඒක වෙන්නේ කොහොමද? දැන් අර චෛතසික වලට වැඩිය චෛතසික ඉක්මවපු දේ ගුණයක් වෙලා තියෙනවා. දැන් නමුත් බොජ්ජංග වේවා මේවා කතා කරන්න බෑ මේ මෙතෙන් වල. මේ ගුණේ තමයි මේ යන්නේ අපි තව. දැන් එහෙම ගිහිල්ලා ඊට පස්සේ ධාතු ගුණ සිවුම් වෙලා දැනෙන්නේ නැති වෙනවා. ඒක ඉවර වෙනවා. ඉවර වුණාට කයි ශාරීරියේ ඉවරද නෑ. මතක් කරගන්න අපි මේ වඩන්නේ ඉරියාපත පබ්බේ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඉරියාපත පබ්බේ මේක ආනාපාන සති පබ්බේ නෙමෙයි. දැන් ඊළඟට වෙන්නේ මොකද්ද? ඊළඟට අර සතිය
රිංගගෙන යන්නේ අපේ ප්‍රධාන කාර්යයන් ටිකට. මේ ශරීරයේ තියෙන ලොකුම කාර්යය මස් ඇටලේ වල නෙමෙයි තියෙන්නේ. දැන් මස් ඇටලේ කිලෝ ගාන කොච්චර තිබුණත් කකුල හොලවන්න බැරි කී දෙනෙක් මිනිස්සු ඉන්නවද? ඇඟිල්ල හොලවන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? බෙල්ල හොලව ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ කියන්නේ මේ දැන් මේ සංසාරයේට අපිට මේ මස් ඇටලිය වලටත් වැඩි සංසාරය හදන්න උදව් වෙලා තියෙන්නේ මොකද්ද? සංසාරය හදන්න මමත්වේ පෝෂණය කරන්න තණ්හාව ලගින්ද ඔය දෙතිස් කුණ වල තණ්හාව ලගින්ද වැඩිම උදව් වෙලා තියෙන්නේ කොහේ මොනවද? මස් ඇටලිය නෙමෙයි හන්දි. හන්දි කියන්නේ ඔය ඇට සැකින්නේ නැමන තැන්. මට මේක පුළුවන් කියන තීන්දුව මමත්වේ හදලා රන්හාවට ලඟින්ද පුළුවන් වෙන්නේ ඔය හන්දි නැමීම තුලයි ලඟින්නේ. ඊට පස්සේ මස් ඇටලිය වල ලඟින්නේ. දැන් මස් ඇටලිය වල ධාතු ගුණ සිවුම් වෙනවා කියන්නේ ඊට පස්සේ මේ කමටහන නිරායාසයෙන් වැඩ කරන්නේ නැමෙන හන්දි වලට. එහෙනම් දැන් ඉඳලා භාවනාව භාවනාවට උදව් වෙන්නේ හන්දි නැමෙන ප්‍රමාණය වැඩි වුණාම තමයි. අන්න හන්දි නැමෙන ප්‍රමාණය වැඩි වෙනකොට භාවනාවට උදව් වෙන හින්දා තමයි හරක වගේ ඇවිදින්න වැඩ කරන්න කියන්නේ. ඒ මේ කාලේ එක දණ දපා තිබ්බොත් තුන්දට හම්බ වෙන්නේ හතරවෙනි අකුසල් සිත. ඔය කාලේදී අඩු ගන්න පුළුවන් නම් බණ අහන්න වෙනදා බණ අහනවා නින්ද යන්නේ නැහැ නින්ද පලාතක නැහැ. දැන් එහෙම නැහැ විනාඩි 5 බණ අහනකොට බණ මොළු නින්ද යනවායි. මෙච්චර භාවනා කරපු කෙනෙක්. මොකද? කය නිශ්චල වුණොත් හන්දි නැමෙන එක අඩු වුණොත් මේ කාලේදී භාවනාව නැතුව ගිහින් චෛතසික වලට ගිහිල්ලා චෛතසික ටික ගැනීම දැන් චෛතසික වලින් රාග සිත ද්වේෂ සිත ඒවට ගන්න නෑ සිත් වල. එයාගේ හොඳම සිත තමයි මිද්ද සිත. ඒක හින්දා බණහන් ඉස්සර බණ ඇහියගේ ඕන තරම් සාකච්ඡා කර හැගේ ඕන තරම් දැන් වචන දෙක කතා කර කර ඉන්නකොට නින්ද යනවා. ඇයි එහෙම වෙන්නේ? නින්ද යන්නේ මොකද? දැන් අර කියන ධර්මතා ටික මේ සතිපට්ඨානයට රැකෙන්න බෑ, වැඩෙන්න බෑ, ඉස්සරහට දියුණු වෙන්න බෑ, කය නිශ්චල වුණා. ඒක හින්දා අඩු ගාන මේ කාලේදී බණ අහනවා නම් ඇඟිලි හරි හොලෝ හොලෝ බණ අහන්න. එහෙම කියලා හිටියක්. මොකද ඒ ඇඟිල්ලන් නැමෙන සංදිය කාය වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨානෙට උදව් වෙනවා. ඔය කාලේ දැන් ගෙදරක වැඩ කරනවා කියන එක ඊට වැඩි උදව් වෙනවා මේ කාලේ. දැන් ওই විදිහට ඕක තමයි ඉස්සරහට යන දරුණුම කාලයක් යන එක වැඩි කාලයක් යන්නේ. මොකද මේ හන්දි එක තමයි මමත්වයේ ශරීරය තුල පෝෂණය වෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය මගේ ශරීරය කියන එක වැඩියෙන්ම ග්‍රහණය වෙලා තියෙන හන්දි එක. හන්දි එක්කම ග්‍රහණය වෙන්න හේතුව මොකද්ද? මේ හන්දි නැමීමෙන් තමයි අපිට මගේ උසස්කම් ලැබිලා තියෙන්නේ. දැන් සියලු ශිල්පකාත්‍ර කියන જાතිය මොනවද? ශිල්පකාත්‍ර කොහෙද හැදිලා තියෙන්නේ? හන්දි නැමීමේ හැකියාව තුල. ඕන එකක් උසස් වෙන්නේ එකෙන්. දැන් ගායකයෙකු උසස් වෙන්නේ මොකද? හකු නැමීමේ හැකියාව මත ඒ තන්දි. නැතුව මේ මාසයටලේ පාට කර කර හිටියර මොකව වෙන්නේ නැහැ මේකයි. කය නිශ්චල වුණොත් නින්දට යනවා. දැන් ඔන්න මතක තියාගන්න මේවත් පෙරදී නැති ඒවා මේ හැමදාම බලමඩු නිදාගන්න එකට නෙමෙයි මම මේ කියන්නේ. එහෙම නැති කාලයක් පාස් වෙන්න ඇති. ඉස්සර එහෙම වුණාට කමක් නැපත්. ඒවට හුරු වෙනවා ඕන තරම් බණ අහන්න ආසයි දෙනවා.
ධර්ම සාකච්ඡා කරන්න ආසයි වෙනවා, නිදිමත ගෑවෙන්නේවත් නැහැ, හරි උනන්දුවත් තියෙනවා. ඔහොම මුල් කාලයක් ගෙවනවා. මම මේ කියන්නේ ඒ කාලේ නෙවෙයි, මේ භාවනාවේ මෙන්න මේ ගුණ ඇවිදිලා අර කයේ ධාතු වුණත් දැනිලා සිවුම් වුණාට පස්සේ වෙන නිදිමතක් ගැනයි මම මේ කියන්නේ. ඒකට හැමත ඕන තැනක නිදා ගන්න හිටගනන් ඉන්දියන තියෙන කය නිච්චල වුණා. ඒකින්ද උපදේශ තමයි හරක වගේ වැඩ කරන්න, හරක වගේ ඇවිදින්න. දැන් මම එකක් මතක් කරා, මොකද මෙහෙම මේ වචන අපි භාවිතා කරන්නේ නැතුව මේ මිනිස්සුන්ට හරක් කියන්න නෙමෙයි. මෝඩයා වගේ භාවනාව කරන්න කිව්වේ මිනිස්සුන්ට මෝඩයා කියලා අපහාස කරන්න නෙමෙයි. මේක මතක හිටින්න. මතක හිටියේ නැත්නම් මේක කරන්නේ නැහැ අපි. අපි ඉන්නේ සියවසේ හොඳ නැහැ, 21 වෙනි සියවසේ හොඳ එකක් නෙමෙයි. ප්‍රඥාව නැති තැන, සංඥාවට තැන ගිය තැන. එහෙන ඒ එන්නේ එක අඩු වෙන්න ඕනේ. අපි කොහොම හරි මෙතෙන්ට යන්න ඕනේ පහළ මට්ටමකට. දැන් ඔය විදිහට හන්දි නැමීම එක තමයි දැන් භාවනාව යන්නේ. එතකොට දැන් මොනෝද උනාට හන්දි නැමීමෙන් තමයි වෙනස වෙන්නේ. දැන් ඊළඟට හන්දි නැමෙනකොට වෙන්නේ මොකද්ද? දැන් මේ මම මේ කියන කතාව ප්‍රායෝගික ඕනතරම් දැකපු අය ඇති, අත්දැකපු අය ඇති. හන්දි නැමෙනකොට ආයේ නාර සතුට මොකද්ද? සතුට ඒ හතුට අර ඉස්සර මීට පෙර හුඟක් ඉස්සෙල් මං කිව්වේ භාවනා කරනකොට ඉන්දිපාර දිනුනකොට තිබුණේ ගුණය. ආන්නේ ගුණය දැන් එන්නේ හන්දි නැමිනකොට. ඒ ගුණේ සැඟවිච්ච එකක් තමයි මෙච්චර කල් උනේ. නැති ඒ ගුණේ නැති වුන්නේ නැහැ කාටවත්. මේ බහ රතිපට්ඨානේ ආපහු ගෙනියන්නේ නැහැ, සැඟවෙනවා. මේක මේ සැඟවෙන්නේ හරියට හඳ වලාකුළු වලින් වැහෙනවා වගේ. හඳ හැමදාම පායලා. නමුත් හඳේ එළියෙන් නැති වෙන්න පුළුවන් දරුණු වලාකුළු වලින් වැහිලා. ඒ වලාකුළු වලින් හඳ වැහෙන එක විනාඩි කීපයක් වෙන්නත් පුළුවන්, දවස් කීපයක් වෙන්නත් පුළුවන්, පැය කීපයක් වෙන්නත් පුළුවන්, සදාකාලික වෙන්නත් පුළුවන්. තව අවධානම් තත්ත්වයක ඉන්නවා. අවධානමක් මෙතන තියෙනවා. ඒක හින්දා දීපු උපදේශ පිළිපදින්න හැකිතරම් හන්දි නැමෙන වැඩ කරන්න මේ කියන ගුණ වලට ආවනම්. ආධුනිකයෙක් මේක හන්දි නැමෙනව කරාට හරියන්නේ නැහැ, භවනාවක් දිනු වෙන්නේ නැහැ. යා මෝදයා වගේ අර කමටහනේ අර මුල් ගුණ ගන්න. ඉරිදිපාද දක්වා දිනු වෙන්න ඕන. සෝදායක භවනාවක් බවට හරව ගන්න ඕනි. ඒකෙන් පස්සට ගියාම තමයි මේ කතා ටික දැන් මං කිව්වේ. දැන් ඔන්න ඔය විදිහට තමයි මේ භවනාවේ ගලා යෑම තියෙන්නේ. එතකොට මේ හන්දි එක තමයි සතිපට්ඨානේ ලොකුම ගනුදෙනුව කරන්නේ. ඒකින්ද මේක පහසු වෙන්නේ ඉස්සර. දැන් මේ පින්වතුන්ට ඒක කරලා හරියන්නේ නැහැ, ඒක පහසු වෙන්නේ නැහැ. බුදුහාමුදුරේ කාලේ නම් අස්තික සංඥාව, මේ ඇටටික අස්තික සංඥාව. මොකද මේ අස්තික සංඥාව වල නම් කරලා තියෙන්නේ මොනවද? නැමෙන තැන්. මෙන්න මේ මේ මෙයාගේ විකෘතියක් තමයි මේ වෙන්නේ කියන එක. දැන් ඒක සංඥාවක්. අස්තික සංඥා කියන්නේ සමත භාවනාව. කාය වේදනා චිත්ත ධම්ම නෙමෙයි එතන තියෙන්නේ. මනෝ වේදනා චිත්ත ධම්ම අස්තික සංඥා මෙනෙහි කරන එක. දැන් නමුත් ඒක හරියට කරගුවම වර්තමාන කයේ මේ ක්‍රියාවලියට ওই වගේ ධාතු ස්වરૂපයකටපත් වුණොත් එතන සතිපට්ඨාන භාවනාව. ඒකට එන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ නව ජීවිතක වගේ භාවනා ක්‍රමවලින්. දැන් ඒවැ යන්න කියන්නේ නැහැ, වෙන ආනාපානියවත් යන්න කියලා නෙමෙයි අපි කියන්නේ, මේ සක්මණෙන් එන්න කියලා නෙමෙයි. ඊළඟට දැන් තව මේ වගේ පම්පෝරි ගහන උපාසක උපාසිකාව අනන්තයි අප්‍රමාණයි කියන කතාවක් බැලුවා මහා විකාර. අනේ මම මෙච්චර කල් පොඩි කාලේ ඉඳලා කිරිබුණ කාලේ ඉඳලා ආනාපානිය කරා. එහෙම උපාසිකාව එහෙම කියන්නේ. කිරිබීමේ ආනාපාන සති භාවනා කර කර. ඔය රඟපෑම් නෙවෙයි. ඒකෙන් හින්දා ටිකක් හම්දුනේ දැන් මේ ඉඳක්මන් කරලා එහෙම ටිකක් මං හොරෙන් බැලුවා ඉස්සර වගේ කරන්න පුළුවන් ඕනම කතා. උන්දට කෙර වෙනවා අර මං කියන තැන නම් ඉන්නේ. එතන මොනින්දට? කය නිශ්චල වේ. දැන් මං කිව්වානේ මේ ආන්දි නැමෙන තැන් වලින් ගෙනියන භාවනාවක් තියෙන ඉස්සරහට ඒ තැනකදී ඉඳ ගන්න ගියෝ, කය නිශ්චල ගන්න ගියෝ නිින්ද බේරන්න බෑ. නිින්ද කොච්චර දුරට භාවනාවට හානි කරනවාද කියනවා නම් යාට
උපක්ඛිලේශ බවට හැරිලා ඊට පස්සේ හඳිනවන්න බැරි තරමට තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මොකද අරකට ඇබ්බැහි වෙනවා. එගින්න මේවා මේ කියන ඒවා උපදෙස් පිළිපදින්න ඕන තමන්ගේ පණ්ඩිතකම් එහාට ගෙනිච්චාට අපිට වග කියන්න බෑ. දැන් ආනාපාන සති භාවනාව එදා ඉඳලා කරා කිව්වට හරියන්නේ නැහැ. ආනාපාන සති භාවනා කරා නම් අර පස්සම්භයන් කාය සංකාරයන් කියන தත්ත්වයෙන් පස්සේ කාය ධාතු ගුණ තේරෙන්න ඕනේ. එහෙම නැතුව මේ ඔය තේරුණා නම් සක්මණෙන් තේරෙන ධාතු ගුණමයි තේරෙන්නේ. එහෙම නැතුව මේ දිග හුස්ම කෙටි හුස්ම හුස්ම නැතිවීම ඕවා අදාළ නැහැ දැන්. එහෙම ඒවා කරන්න බෑ දැන් මේ භාවනාවත් එක්ක. මේ එහෙම ඒවා කරන්න දෙන්නේ නැහැ. ඉතින් නින්දට දානවා. ඒකින්දා ඒ දෙකම සමවරව ගෙනිච්ච කෙනෙකුට දෙක කරන්න පුළුවන්. දැන් අපි කියා දීලා නැහැ නේ සමවරව කර. ඒකින්දා පැහැදිලි තරම් දුරට ආනාපානය කරන්න යන්න එපා මේ කාලෙදී. ඉඳගෙන ඉන්න. ඉඳගෙන ඉන්නකොට කයෙන් දැනෙන ඕනම අරමුණක් ආස්වාද පාස්වාදී රිග්මයක් දැනේ. ඒක මේ නහයෙන් හුස්ම ගන්න අර දිග කෙටි කතාවක් එකක් නෙමෙයි. ඊට වැඩිය ගැඹුරු වෙච්ච ආස්වාද පාස්වාදය ධාතු ස්වරූපයටපත් වෙච්චි ආස්වාස පාස්වාසයේ රිග්මයක් හරිනම් ඒක දැනෙන තැනවත් හොයන්න බෑ. එච්චර සිවුම් වෙනවා එතන. දැන් ඒක දැනේ පහු වෙනකොට ඕන වෙලාවක. ඒක අරගෙන හිටියට කමන්නේ. එහෙම නැතුව වෙනේවා දිහි කරන්න ජප කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න එපා. වැටෙන්නේ මරණ ඉන්දකට වැටෙන්නේ. දැන් නම් කය ආතුරු ගහන් වෙලා කාය වේදනා චිත්ත ධම්ම නැති තැනකට යනවා. එදාට ඉවරයි යා. එයාට ඒකට ඇබ්බැහි වුණොත් ගන්න බැරි වෙනවා. ඒ හින්දා හොරෙන් ඉඳගත්ත ටිකක් භාවනා කරා කියන කතා අපිට කියන්න එපා. ඒවා මුලදි කරාට ගමන්නේ මම මේ කියන තැන හරිනේ. මෙතන සතිපට්ඨානේ දියුණු වෙන්නේ හන්දි නැමෙන ප්‍රමාණය වැඩි වුණොත් විතරයි. ඕන්නම් ඇත්තද කියලා බලන්න ඔයගොල්ලන්ට මොනවා හරි මේ කාලේදී කය නිශ්චල වුණොත් හුඟක් අසහන එනවා මනසට. හේතු නැති අසහන ඒ ලොකුම දේවල් නෙමෙයි. කොච්චර හරි ගලාගෙන යන අසහන හේතු නෑ. දෝමනස්ස ස්වරූපේනවා. අවිද්‍යාව නෙමෙයි වැඩියෙන් එන්නේ දෝමනස්ස. හේතුවක් නෑ. ඒවා අහක් වෙන්නේ නෑ. අහක් වෙන්නේ හන්දි නැමෙන ඒවා වැඩි වුණාම විතරයි. ඒ ටික අහක් කරගන්න ගිහින් නින්දට ගිහ ඕන දෙයක් අහක් වෙනවනේ. ඒක අර එන දෝමනස්සේ යට ගහා ගත්ත එක. ඒක අහක් වෙන්නේ නැහැ එතකොට. යට යනවා කියන්නේ අහක් වීම නෙමෙයි. ඒක නිසා ඔය මට්ටමින් එහා හුඟක් දුරට මේ කියා දෙන ක්‍රමය අනුව නම් හන්දි නැවෙන ක්‍රියාවලිය වැඩි කරන්ඩ හොයාගන්න ලේසි. බනහන කොට ඉස්සර බනහන කොට නිදියක් නැත්නම් දැන් නිදිමත හැදෙනවා නම් පොඩ්ඩ බැරි වෙනකොට කවුරු හරි එක කතා කර කර ඉන්නකොට නිදිමත හැදෙනවා නම් සක්මන් කරන්න ගියත් නිදිමත වගේ හැදෙනවා නම් ආන්නේ කවදාවත් ඉඳගන්න එපා. ඉඳගෙන භාවනා කරන්න යන්න එපා. ඒවා පැන්නුවට පස්සේ එහෙම නැති කාලෙකට ගියාර ගමන්නේ ඒත් ආය දිගට යන්න එපා. හන්දි නැමෙනේ ක්‍රියාවම වැඩි කරන්න. ඒක තුල નિરાයාසයෙන් සතිය යනවා. අර මුලින් හදපු කමටහනේ යටිපල්ලෙන් හදපු යම්කිසි ගුණයක් තියද කයෙන් දැනෙන ඕනෑම අරමුණකට ඒ ගුණය ගණ්ඩ තරම් ශක්තිමත් මේ කාය විඥානි. තමන් හිතලා ගන්න ගියොත් ගන්න බෑ. ඉබේ එන්නේ. දැන් එන්නේ වගේ අවස්ථාවක් තමයි ඉස්සරහට යන්නේ. දැන් මම මේ අද දවසේ පැහැදිලි කරගෙන ආවේ එතකොට අර බලධර්ම වල ඕවා බලධර්ම කියන්නේ බලධර්ම දියුණුනොත් විතරයි අසහනයක් නැතුව ආයේ භාවනාව සාර්ථක වෙන්නේ. එතකොට බොජ්ජංග කියන ධර්ම ඊට වැඩි හුඟක් ගැඹුරු දේවල්. ඒවා අපිට ප්‍රායෝගික කතා වලින් කතා කරන්න අපහසු වෙයි. නමුත් බොජ්ජංග කියන පැහැදිලි කිරීම බොජ්ජංග ධර්ම ටික පැහැදිලි කරන එක ලබන සතිය අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අපි ගොනු හයක් නේ පහක් කරලා තියෙනවා. ඉස්සෙල්ලම සතර අතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්ප්‍රධාන වීරිය, සතර ඉද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය පහක් කරලා තියෙනවා. තව ඉතුරු වෙලා තියෙනවා ගුණ දෙකක්. සප්තබොජ්ජංග, ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් මේ ටික අපි ඊගාව සතියේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. බොජ්ජංග කියන ඒවා.
බොජ්ජංග වලට පහළ යටින් තමයි ඉහළින් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන අංග ටික තියෙන්නේ. මේවත් ඉතින් ඔතන සලකගෙන එන්න වෙනවා. කතා ඥානය ന്യാයාත්මක හරි ධර්මයේ එහෙම ඉගෙන ගන්න වෙනවා. නැත්නම් ඔය කරන බොරු ටික තමන්ගේ භාවනාවට සමහර විට හානි වෙන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ දේශනාව මෙහෙම අවසන් කරමු. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න ඉදිරිපත් කරලා වෙනද වගේම ඒ ගැටලුව විසඳන්න වෙලාව යදා ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.